දරුවන් සතු අනන්ත ගුණ බලයෙන් මේ උදෑසන ඔබ හැම සියලු දෙනාගේම ජීවිත ආරක්ෂා වේවා සපවත් වේවා සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවා කරදර ලෙඩ දුක් දුර වේවා අද දවසේ ස්වාධීන රූපවාහිනී දහම් සිතුවිලි සමග එකතු වී සිටින ලක්වාසී ඔබ සැමටත් ඒ වගේම ශ්‍රී ලාංකික විදේශික හැමෝටමත් අපි වටිනා කාරණාවක් පැහැදිලි කරන්න කියලා කල්පනා කළා ඒ තමයි දැන් මේ කුසල මුල් සහ අකුසල මුල් කියලා දෙකක් තිබෙනවා මේ කුසල මුල් හඳුනගන්න තියෙන්නේ අපිට අපේම සිත තුළින්මයි පොතක් පතක් කියවලා දැනගන්න පුළුවන් යම් තරමකට නමුත් එතනින් එහාට අපිට අපේ හිත තුළින් තමයි කුසල මුල් කියන්නේ මොනවද කියලා වැඩිපුර දැනගන්න පුළුවන් වෙන්නේ ඊළඟට අකුසල මුල් කියන්නේ මොනවද කියලාත් දැන හඳුනගන්න අපිට පොත්පත් උපකාර වෙනවා හැබැයි අපේ හිත තුළින් දකින්න ගන්න එක තමයි වඩාත්ම ප්‍රයෝජනවත් වෙන්නේ. එතන මෙන්න මේ කුසල මුල් වර්ධනය කරගන්නේ කොහොමද? අකුසල මුල් ගලවලා දුරු කරලා දාන්නේ කොහොමද කියන එක ගැන තමයි අද ඔබට දේශනා කරන්නේ. ඒ කියන්නේ කුසල මුල් වර්ධනය කරගන්න අපි මොනවද කරන්නට ඕන? අකුසල මුල් දුරු කරන්න අපි මොනවද කරන්නට ඕන? මෙන්න මේ ගැනයි කියන්න හදන්නේ. දවසක් අපගේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දේශනා කරනවා කතමං චාවුසු කුසල මූලං මොනවද කුසල මුල් කියන්නේ අලෝභෝ කුසල මූලං අදෝසෝ කුසල මූලං අමෝහෝ කුසල මූලං අලෝභය කුසල මූලයක් අද්වේෂය කුසල මූලයක් අමෝහය කුසල මූලයක් එතකොට ඒ කියන්නේ අලෝභය අද්වේෂය අමෝහය කියන්නේ කුසල මූලයක්. එහෙමනම් අකුසල මූල් කියන්නේ ලෝභය, ද්වේෂය, මෝහය. මේවා මේ ඉතාමත්ම වේගවත්ව අපි තුල නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වෙන දේවල්. විශේෂයෙන්ම අකුසල මුල්. දැන් අකුසල මූලයක් අපේ හිතේ හටගත්තාම අපට දැනෙනවා. ඒ කියන්නේ පින්නතුනේ අපි තුමු ලෝභයක් කියලා එහෙම නැත්නම් ද්වේෂයක් කියලා එහෙම නැත්නම් මෝහයක් කියලා මෝහයක් කියලා කියන්නේ නිතරම මේ ලෝකෙම ඇත්ත වැහිලා තියෙන ගතියක් තියෙනවා ඇත්ත යථාර්ථයේ වැහිලා තියෙන ස්වභාවයක් තියෙනවා මෝහසහගත හිත් තමයි අපිට තියෙන්නේ එතකොට මේ මෝහය එක එක්කිනා තුළ ඉතින් අඩු වැඩි වශයෙන් තියෙනවා හැමෝම ළඟ එකම විදියට තියෙනවා කියලා නැහැ එතකොට මෝහයක් උපන්නොත් එහෙම නැත්නම් ද්වේෂයක් උපන්නොත් එහෙම නැත්නම් මෝහයක් උපන්නොත් අපේ ඇඟට දැනෙනවා අකුසල මූලයක් උපන්නාම අකුසල සිතක් උපන්නාම අපිට ඒක ඇඟට දැනෙනවා එක්ක ඇඟේ රස්නේ වැඩි වෙනවා දාඩිය දාන ඇඟ කිලිපොලා යනවා ඔළුවේ කැක්කුම් වෙනවා හිනා වෙන්න බැරුව යනවා කතා කරන්න බැරුව යනවා නුරුස්සන ගතිය වැඩි අපිටම වාහනයක් පදවගෙන යන කෙනාට අකුසල මූලයක් හටගත්තාම එයා වාහන පදවන විදිය වෙනස් වෙනවා උයන කෙනා උයෝය ඉන්නකොට අකුසල මූලයක් හටගත්තාම උයන විදිය වෙනස් වෙනවා. දොර ජනෙල් වහන කෙනාට අකුසල මූලයක් හටගත්තාම දොර ජනෙල් වහන විදිය වෙනස් වෙනවා. අතුගාන කෙනාට අකුසල මූලයක් උපන්නාම අකුසල සිතක් උපන්නාම ඒ අතුගාන විදිය වෙනස් වෙනවා. හැමතිස්සෙම අපි කරමින් ඉන්න ක්‍රියාවේ ඒ සාමාන්‍ය ස්වභාවය යට ගිහිලා අසාමාන්‍ය වේගවත් උද්වේගකාරී ස්වභාවයක් හටගන්නවා මේ අකුසල අකුසලයේ මුල් වුණාම අකුසල මූලයක් උපන්නාම එනිසා ඔබට තේරුම් ගන්න මම හිතනවා දැන් ප්‍රායෝගිකව පහසුයි අකුසල මූලයක ස්වභාවය අකුසල මූලයක උපන්නාම හිත දැවෙනවා තැවෙනවා හිත කලබල වෙනවා නිින්ද යන්නේ ඒක නරක සීනෙම පේනවා ඒක විදිහකට ඉන්න බෑ බොහෝ අතුරු ආබාධ කායිකවත් මානසිකවත් හටගන්න. ඇස් දෙක රතු වෙනවා. මූණ දුර්වර්ණ වෙනවා. බොහෝ ආබාධ තියෙන ගන්නවා. අන්න ඒකට අකුසලයේ ස්වභාවය. ඒතරේ අකුසල මූල හටගන්න අපි ආශය අඩු වෙනවා. වර්ණය අඩු වෙනවා. සැපේ බලේ බුද්ධිය අඩු වෙනවා. දැන් මේ කියන කාරණාව ඔබට ඔබතුලින්ම දකින්න පුළුවන්. අතීතයේ ඔය කියපු ලක්ෂණ කියන්නේ කායිකවත් මානසිකවත් ඔය කියන ලක්ෂණ පෙන්눔 කරා නම් ඒ පෙන්눔 කරේම අකුසල මූලයක හිත පිහිටපු නිසා. එතකොට ඒ අකුසල මූලයක හිත පිහිටනකොට නිරන්තරයෙන්ම
ප්‍රාණඝාතයක් වෙනවා. දැන් මූලේ මූල කියලා කියන්නේ පින්නතුනේ දැන් ගහක මුල් තියෙනවනේ. ඒ ගහක මුල් නිසා තමයි ගහේ වර්ධනය වැඩි වෙන්නේ. ගහේ මල් හටගන්නේ. ගහේ ගෙඩි හටගන්නේ. ගහෙන් තව ගස් හටගන්නේ. ගහක මුල් නිසා. ඒතර ප්‍රාණඝාතය, සොරකම, කාමරද හැසිරීම, බොරු කීම, කේලම, හිස් වචන, පරුස වචන, අනුන්ගේ දේට ආස කිරීම, දැඩි ලෝභය, මිත්‍යා දෘෂ්ටිය මෙන්න මේ ආදී සියලුම ඵල මෙන්න මේ සියලුම මල් මේ මේ සියලුම දේවල් පවතින්නේ මුල් නිසා. ඒ මුල් තමයි අරකින ලෝභ දේශ මොහ. එතකොට මුල් වැඩි කෙනාට මුල් වල ශක්තිය වැඩි කෙනාට ඒ ශක්තිය වැඩියෙන් තියෙන කෙනාට එයා තුලින් අර ප්‍රාණඝාත සොරකම කාමරද හැසිරීම බොරු කීම කේලමාදි දේවල් ඒ ප්‍රතිඵල වැඩි. ඵලදාව වැඩි. එතකොට ඒ ඵලදාව වැඩි වෙන්න එයාට සසර දුකක් මිස සැපක් ලැබෙන්නේ. එතකොට එහෙනම් අපිට පැහැදිලි අකුසලයේ ස්වභාවය. අකුසල මුල් කියන්නේ මොනවද? අකුසල මුල් තිබුණොත් වෙන්නේ මොනවද? ඊළඟට පෙනුතුනේ දැන් මේ අකුසල ස්වභාවය ගැන අපි කතා කරා. ඊළඟට කුසලය. කුසල හිතක් අපිට උපන්නාම හිත සෞම්‍ය යනවා. හිත පිනා යනවා. හිත ප්‍රභාස්වර වෙනවා. ඒ කියන්නේ ඔන්න අලෝභී සිතුවිල්ලක් හට ගන්නවා. එහෙම නැත්නම් කාරුණික සිතුවිල්ලක් හට ගන්නවා. එහෙම නැත්නම් ප්‍රඥා සාගත සිතුවිල්ලක් හට ගන්නවා. ඒ කියන්නේ මෝහය අනිත් පැත්ත. මේ ලෝකේ ඇත්ත පේන්න ගන්න. මේ ලෝකේ ඇත්ත කියලා කියන්නේ මේ මොහොතේ අපි හිතන දේ තුළ මේ මොහොතේ හිතගත් අරමුණ තුළ ඇත්ත ස්වභාවය දකින්න ගන්නවා. ඇත්ත වැහිලා තිබෙනක නෙමෙයි පේන්න ගන්න. අල්ල ගන්න. ඇත්ත ස්වභාවය පේන්න ගන්න. එතකොට ඇත්ත වැහිලා ඇත්ත වැහුනට පස්සේ තියෙන්නේ මුලාව. මේ අවිද්‍යාව. එතකොට ඒක නෙමෙයි අල්ල ගන්න. මේ ලෝකේ ඇත්ත ස්වභාවය දකින්න. මේ ලෝකේ ඇත්ත ස්වභාවය කියලා මම ඔබට කලින් කිව්වා වගේ මේ ලෝකේ ඇත්ත ස්වභාවය කියලා කියන්නේ මෙතෙන්දී මේ මොහොත තුළ මගේ හිතගත් අරමුණේ ඇත්ත ස්වභාවය දකින්න. අන්න එතකොට අපේ හිත ප්‍රබාස්වර වෙනවා. එතකොට කුසල මුල් බලවත් වෙලා තියෙනකොට අපේ ආශය වැඩි වෙනවා. වර්ණය වැඩි වෙනවා. සැපේ වැඩි වෙනවා. බලයේ බුද්ධිය වැඩි වෙන එක. අපිට එතකොට අවංකව hina වෙන්න පුළුවන්. අවංකව කැම කන්න පුළුවන්. වාහනේ පදවනකොට කුසල මූලයක් හටගත්ත කෙනාගේ වාහනේ පැදවීම සෞම්‍යයි. කලබල නැහැ. අන්න ඇයට කරදරයක් නැහැ. ඔය ඔය ඉන්නකොට කුසල මූලයක් උපන්නොත් ඔයන්නේ ඊටාත්ම හොඳට. අතු ගන්නකොට දොර ජනල් අරනකොට පාරේ යනකොට කුසල මූලයක් උපන්නොත් එයා මේ ඒ අන්න ඇයට කරදරයක් වෙන්නේ නැහැ. Tamanටත් බැනුම් අහන්න වෙන්නේ නැහැ. නිතරම කුසල මූලයක් උපන්න කෙනා පින්නතුනි ප්‍රබාස්වරයි. ඉතින් කුසල මූල් උපදලා හිත තුළ තියෙන වෙලාවට ප්‍රාණඝාතයක් කරන්න හිත දුවන්නේ. සොරකමක් කරන්න, කාමරදායසෙරෙන්න, බොරු කියන්න, කේලමට හිස් වචනට, පරුස වචනට හිත නැමෙන්නේ නැහැ. එවෙන් හිත ඈත් වෙනවා. එනිසා එයාට කුසල මූලය තුළ හිත තිබීම නිසා අර හොඳ ඵලදාවක් ලැබෙන්න ගන්නවා. දැන් අපි බලමු මේ කුසල මූල් වර්ධනය කරගන්නේ කොහොමද? මොකද කුසල මූල් වර්ධනය කරගන්න වෙනවනේ අපිට. ලෝභ නැතිකම, තරහ නැති ගතිය, ඊළඟට නිතරම හිත ගන්න අරමුණු වල ඇත්ත පේන ගතිය. මෙන්න මේ කුසල මුල් වර්ධනය කර ගන්නට නම් අපේ ජීවිතය අපි පුරුදු කරන්නට ඕන කාරණා කීපයක්. එකක් තමයි මේ සත්පුරුෂ ආශ්‍රය සකස් කර ගන්නට ඕන. ඒ සත්පුරුෂ ආශ්‍රය සකස් කර ගන්නවා කියන්නේ මොකද්ද? දැන් සත්පුරුෂයා කියලා කියන්නේ පින්නතුනේ එයා සද්ධර්ම ශ්‍රවණය කරන කෙනෙක්. එයා ගාවට අපේ ප්‍රශ්නයක් ගිහිලා කිව්වහම එයා ඒ ප්‍රශ්නට උත්තරයක් දෙන්නේ ධර්ම ගෞරවය ඇති වෙන්න. ඒ කියන්නේ අපි කෙරෙහි අනුකම්පාවක් ඇති කරගෙන අනෙත් පාර්ශ්වය පිළිබඳ තරහක් ඇති කරගෙන දෙන උත්තරයක් නෙමෙයි. අපිට වාසි වෙන විදියට අනේකාට වාසි වෙන විදියට උත්තරයක් දෙනව නෙමෙයි. සත්පුරුෂයා කියන නිතරම ධර්ම ගෞරවය ඇති වෙන විදියට තමයි උත්තරය දෙන්නේ. එහෙම බැලුවොත් පින්නතුනේ මේ 2,70,000 ක්ලාස් ගානකටත් වැඩිය ජනගහනයක් ඉන්න මේ රටේ ඔබ කල්පනා කරලා බලන්න සමහරවිට ඔබට මේ ධර්මයේ පෙන්වලා දෙන විදිය සත්පුරුෂයෙක් නෑ හොයන්න. හැබැයි ඔබ ලෙඩ වුණාම ඔබට උදව් කරන්න, කරදරයක් වුණාම ඔබට උදව් කරන්න, ඔබට වාසි වෙන විදියට ඔබේ ප්‍රශ්න කතා කරන්න, ඔබේ සතුරන්ට අවාසි වෙන විදියට පෙනී සිටින්න,
ඔබට වාසි වෙන විදිහට පෙනී සිටින්න ඔබ කෙරෙහි අනුකම්පාව දයාව කරුණාව ඇති කරගෙන ජීවත් වෙන කෑම ටිකක් මොන හරි වූත් විශේෂ දෙයක් ඔබට ගෙනත් දෙන ඔබේ ගෙදරට ඇවිල්ලා වැඩපළ උදව් උපකාර කරලා යන එහෙමයි ඉන්න පුළුවන් ඒ සත්පුරුෂකම පින්නතුනේ මේ මෙලව ජීවිතයට සැප පිණිස පොඩ්ඩක් උපකාර වෙනවා මෙලවටත් පරලවටත් සැප පිණිස උපකාර වෙන්නේ නැහැ සතර පායෙන් මිදීම පිණිස ඒ සත්පුරුෂකම උපකාර වෙන්නේ නැහැ එසා ඔබ හොයන්නට ඕන ඔබට වඩා ධර්ම ශ්‍රවණය කරන කෙනෙක් ඔබට වඩා ධර්මයේ පුරුදු පුහුණු කරන කෙනෙක් ඔබට වඩා ලැජ්ජ බය තියෙන කෙනෙක් ඔබට වඩා මේ සසර ස්වභාවය දැනගෙන බයක් ඇති කරගත්ත කෙනෙක් අන්න එහෙම කෙනෙක් තමයි ඔබ හොයන්නට ඕන එයා තමයි සත්පුරුෂයා අනිත් අය අපිට එදිනෙදා ජීවිතයට හොඳයි තමයි හැබැයි එදිනෙදා ජීවිතයටත් සසර ගමනටත් උපකාර වෙන සත්පුරුෂ ආශ්‍රය අවශ්‍යයි කුසල ධර්ම දුරු කරන්න කුසල මුල් දියුණු කරන්න ඊළඟට අකුසල මුල් දුරු කරන්නට අනිවාර්යයෙන්ම අපිට සත්පුරුෂ ආශ්‍රය අවශ්‍යයි සත්පුරුෂ ආශ්‍රය නැත්තම් අපිට තියෙන අසත්පුරුෂ ආශ්‍රය අසත්පුරුෂ කියන්නේ ධර්ම ශ්‍රවණය කරන්නේ නැහැ බණ අහන්නේ භාවනා කරන්නේ සීලය දිනු කරන්නේ පරලොවක් පිළිගන්නේ මෙලොව ජීවිතයේ වගකීම් යුතුයකම් පැහැරහරින කෙන හොඳට කාලා බීලා විනෝදලා හැබැයි ලස්සනට අඳින හොඳට අඳලා අඳ වැදගත් ඉදිරි ඉන්නවා කෙනෙකුට කෙනෙකුගේ බැනුම් අහන වැඩ කරන්නේ නින්දා ලබන වැඩ කරන්නේ වැදගත් විදිහට ජීවත් වෙනවා හැබැයි අසත්පුරුෂකම තියෙනවා අසත්පුරුෂය ආශ්‍රය කරන්න කරන්න අර අකුසල මුල් වැඩි වෙන්න ගන්නවා අකුසල මුල් වැඩි වෙන්න ගත්තොත් අකුසල ක්‍රියා වැඩි වෙන්න ගන්නවා අකුසල ක්‍රියා වැඩි වෙන්න ගත්තොත් නිරය තේසම් ප්‍රේත අසුර වෙන දුගතිවල උපදින වාර ගන්න වැඩි ඒ සතර පාය පිළි නොගත්තත් ඒ වෙන්න තියෙන දේ වෙනවා ඒක තමයි ඇත්ත පිළිගත්තට පස්සේ මේ දේවල් අපිට ලැබෙනවා ය කියලා එකක් නැහැ. පිළි නොගත්තත් මේ සසර අපි උපදිනවා ඒ ක්‍රියාවලිය අපිට සිද්ධ වෙනවම තමයි. ඊළඟට පින්නතුනේ දැන් අපි ගත්තොත් යම් ශ්‍රාවකයෙකුට මේ කුසල මුල් දිනු කරන්න අකුසල මුල් දුරු කරන්න තිබෙන ඊළඟ ක්‍රමය තමයි සද්ධර්ම ශ්‍රවණය. ඒ සද්ධර්ම ශ්‍රවණය කල් දාන්න දාන්න අකුසල මුල් වර්ධනය වෙනවා සද්ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවක් ලැබෙනකොට ඒක පැහැර හරින් නැතුව ඒ වෙලාවට කොහොම හරි ඒ දේ ශ්‍රවණය කරනවා නම් ඒ වෙලාව තුලදී හරි කුසල මුල් වර්ධනය වෙනවා අකුසල මුල් යටපත් වෙනවා දැන් මේ මොහොත තුල ඔබට බලන්න පුළුවන් ඔබේ කුසල මුල් වර්ධනය වෙලා තියෙනවා මේ මොහොත තුල ඔබටම බලන්න පුළුවන් අකුසල මුල් යටපත් වෙලා තියෙනවා ඒ කියන්නේ ලෝභය යටපත් වෙලා ද්වේෂය යටපත් වෙලා මෝහයේ මුලාවෙහිවත් අවිද්‍යාවයට පත් වෙලා දැන් ප්‍රඥාව බලවත් වෙලා තියෙනවා. දැන් ඔබ හිතන්නේ ඔබේ අකුසලයේ මුල් කරගත්ත සිතුවිලි ටිකක් නෙමෙයි. කුසලයේ මුල් කරගත්ත සිතුවිලි ටිකක්. ධර්මශ්‍රවණය කරලා බලන්න මෙතන නැගිටලා කුස්සියට යන්න සාලේට යන්න ඒ විනාඩි දෙක තුනක් පවා අනිවාර්යයෙන්ම කුසලයේ තුල හිත පිහිටලා තියෙනවා. විනාඩි 5 10 15 ගියාට පස්සේ සමාලාට අකුසලයක් උපදින්න පුළුවන්. එතකොට ඔන්න දෙවෙනි එක තමයි සද්ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. ඊළඟට පින්නතුනේ මේ යෝනිසෝ මනසිකාරය. අකුසල මුල් දුරු කරන්න, කුසල මුල් වර්ධනය කරන්නට තිබෙන තුන්වෙනි එක තමයි යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියන්නේ නුවණින් විමස විමසා කතා කිරීම, නුවණින් විමස විමසා වැඩ කිරීම. නුවණින් විමසලා තීරණ ගැනීම. දැන් මේ ධර්ම ශ්‍රවණය කරන එක පවා නුවණින් විමස විමස තමයි කරන්නේ. සෑම වචනයක්ම නුවණින් විමස විමස තමයි ශ්‍රවණය කරන්නට ඕන. නුවණින් විමසලා මෙනෙහි කරනකොට හරි දේ වැටහෙන්න ගන්නවා. අයෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ නුවණින් මෙනෙහි කරන්නේ නැතුව තමන්ගේ හිතට උපදින උපදින අකුසල සිතුවිලි අල්ලගෙනම ධර්ම ශ්‍රවණය කරන ගත්තොත් එයාට ධර්ම දේශනාවේ නියම රසය දැනෙන්නේ නැහැ. එයාට හිතෙන්නේ ස්වාමීන් වහන්සේ බනිනවා. අපහාස කරනවා. නින්දා කරනවා ගරහනවා හිත රිද්ද ගන්න එක විතරයි වෙන්නේ එනිසා ධර්ම ශ්‍රවණය කරනකොටත් උයන පිහිනකොටත් වත්ත පිටියේ වැඩ කරනකොටත් සෑම මොහොතකදීම යෝනිසු මනසකාරය දිනු කරන්න පුළුවන් හොඳයි ඉතින් මේක ඕන කියලා හිතන කෙනෙක් ඉන්නවා නම් පුරුදු කරන්න දවස් දෙකක් විතර මේ යෝනිසු මනසකාරය හෙවත් නුවණින් විමසනවා කියන එක මතක තියාගෙන බලන්න එතකොට එයාට ජීවිතේ වෙනසක් දකින්න පුළුවන් ඊළඟට පින්නතුනේ ධම්මානුධම්ම ප්‍රතිපදාව. ඒ කියන්නේ අකුසල මුල් දුරු කරන්නත් කුසල මුල් දියුණු කරන්නත්
අපට තියෙන ඊළඟ ක්‍රමය තමයි මේ ධම්මානුධම්ම ප්‍රතිපදාව. ඒ කියන්නේ ධර්මයේ කියලා තියෙන විදිහට හැසිරෙන ප්‍රතිපදාව පුරුදු කරන, පුහුණු කරනවා. අපිට ඕන ඕන විදිහට වැඩ කරනව නෙමෙයි, ධර්මයේ කියලා තියෙන විදිහට මේ ප්‍රතිපදාවන් පුරුදු කරනවා. ඊළඟට පෙන්න තුනේ චාරිත්‍ර වාරිත්‍ර සීලය දිනු කරන්න පුළුවන්. ඒ තුලිනුත් අකුසල මුල් දුර්වල වෙලා යනවා, කුසල මුල් වර්ධනය වෙනවා. මොනවද මේ චාරිත්‍ර වාරිත්‍ර සීලය කියන්නේ? අපි තුන් කෙනෙක් තමන්ගේ අම්මට ගරු කරනවා. අම්මා ඉදිරියේ නිහතමානී වෙනවා. අම්මට වඳිනවා, උපස්ථාන කරනවා. ඊළඟට අපි තුන් කෙනෙක් තාත්තට ගරු කරනවා, තාත්තට වඳිනවා. තාත්තේ ඉදිරියේ නිහතමානී වහැසිරෙනවා. ඊළඟට අපි තුන් ගෙදරට කෙනෙක් එනවා. එන කෙනාට අපි තේ එකක් දෙනවා. එහෙම නැත්නම් ඒ කෙනාට ගරු කරනවා. වැඩිහිටියෙක් කවුත් අපි ගරු කරනවා. බස් එකේදී වැඩිහිටියෙක් කවුත් අපි යාට සීට් එක දෙනවා. ඊළඟට අපි හිතමුකෝ කාර්යාලයේදී වැඩිහිටියෙක් ආවොත් අපි යාට නැගිටලා ගරු කරනවා. මේ විදිහට එදිනෙදා ක්‍රියාකලාපවලදී අපි තුන් මල ගෙදර, මගුල් ගෙදර, වෙනත් උත්සව සභාවකදී ඇඳුරුවත් නැතත් වැඩිහිටියෙකුට අපි ගරු කරවති. ඊළඟට අපි හිතමු සිංහල හින්දු අලුත් අවුරුදු සමයේදී අන්න එතෙන් දින චාරිත්‍ර ටිකක් තියෙනවා. ඒ කියන්නේ ස්වාමීට වන්දනා කරනවා, අම්මට තාත්තට වන්දිනවා, ආචාර්යසියට වන්දිනවා, අසල්වැසියන්ට අපි කැම ජාති ගිහින් දෙනවා, ගමේ අයට අපි ගමේ අය සමග එකට එකතු වෙලා සෙල්ලම් කරනවා, ක්‍රීඩා කරනවා. මෙන්න මේ ක්‍රියාවන් වලිනුත් කුසල මුල් දිනු වෙන ගන්නවා, අකුසල මුල් යටපත් වෙන ගන්නවා. සමහරවිට දැන් අපිට අපේ ජීවිතේ එපා වෙලා තියෙනව නේද? මේ ජීවිතේ එපා වෙලා කලකිරෙලා තියෙන අවස්ථා තියෙනව නේද? ඔළුව හැරෙනු ඇතේ යනවා කියලා හිතලා තියෙනව නේද? සුවිදි නසා ගන්න ඕන කියලා හිතනව නේද? මැරෙලා ගියා නම් ඇති කියලා හිතච්ච අවස්ථා තියෙන පුළුවන් නේද? ඒ හැම දෙයක්ම හිතලා තියෙන්නේ මෙන්න මේ අකුසල මුල් නිසාමයි. එතකොට පින්නොතේ මේ ජීවිතේට ආදරයක්, ආසාවක්, අනාගතය පිළිබඳව බලාපොරොත්තුවක් අපිට ඇති වෙනු නම් ඇති වෙන ගන්නේ කුසල මුල් නිසාමයි. එනිසා තේරුම් ගනිමු ඔබ අපි හැමෝම කුසල මුල් දියුණු කරගනිමු, වර්ධනය කරගනිමු, අකුසල මුල් දුරු කරගනිමු. මේ දෙක තමයි හැමතිස්සෙම කරන්න තියෙන්නේ. එතකොට අපේ හිත ගන්නා වූ සෑම අරමුණකම කුසලයේ අකුසලයේ කියන දෙපැත්ත තියෙනවා. ධනරින, කළුසුදු, හොඳ නරක, ආයුෂ වර්ණ සබ්බල ප්‍රඥා අඩු වෙන පැත්ත, ආයුෂ වර්ණ සබ්බල ප්‍රඥා වැඩි වෙන පැත්ත, මේ දෙක තමයි තියෙන්නේ. හිත හිතා ඉන්න එකේ මේ දෙක තමයි තියෙන්නේ. බැහැර කරන්න ඕන එක තියෙනවා, දියුණු කරන්න ඕන එක තියෙනවා. එතකොට දියුණු කරන්න තියෙන එක අල්ල ගන්නවා, බැහැර කරන්න තියෙන එක පැත්තකට කරනවා. මේ දෙක තමයි කරන්න තියෙන්නේ. එතකොට මේ දෙක ඉගෙන ගන්න දුවෙක් පොතෙක් පුරුදු කළොතින් එයා ලස්සන අනාගතයක හිමිකරුවෙක් වෙනවා. මේ දෙක යම් ස්වාම පුරුෂයෙක් යම් බිරිඳක් දිනු කළොත් ඒගොල්ලන්ගේ ජීවිතය වස්සනාන්ත වෙනවා. මේ දෙක යම් මිනිසෙක් පුරුදු කළ පුහුණු කළොත් එයාගේ ජීවිතය වාසනාවන්ත වෙනවා. උපයන මුදලින් ජීවිතය වාසනාවන්ත කරන්න පුළුවන් කියලා හිතන්නම එපා. ඒ උපයන මුදලින් ගෙදරට ගේන ගෘහ විදුලි උපකරණ වලින්ම, ගෙදරට ගේන කෑම බීම වලින්ම ජීවිතය සුන්දර වෙනවා කියලා හිතන්න එපා. අපිට අපේ හිත දැකීමෙන්, හිතේ දෙපැත්ත දැකීමෙන්, හිතෙන් ඈත් කළ යුතු පැත්තත් ලං කරගත යුතු පැත්තත් මේ දෙක දකින්න පුරුදු කළොතින් කාලය මේ ජීවිතයේ මහා භෞතික සම්පත් ගොඩක් යට නොතිබ්බට, මහා මුදලක් අතේ නොතිබ්බට, ගොඩාක් සැප සම්පත් නොතිබුණාට අපිට ආශය වැඩි කරගන්න පුළුවන්. වර්ණයේ සැපේ බලය බුද්ධිය වැඩි කරගන්න පුළුවන්. මේ ජීවිතයේ රහ භුක්ති විඳින්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, අනාගත සසර ජීවිතයත් සැලසුම් සාගතව මේ අද දවස් ඉඳලම ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ කාරණා සිහිට නගා ගනිමු. අදත් වාසනාවන්ත දවසක්, ඔබට බොහෝ වගකීම්, බොහෝ යුතුකම් පැවරලා තිබෙන දවසක්. වගකීම් යුතුකම් අද දවසේ පැවරලා නැහැ කියලා හිතනවනම් අපිට වගකීම් යුතුකම් සොයාගෙන යන්න පුළුවන්. සොයාගෙන ගිහිල්ලා වගකීම් බාර ගන්න පුළුවන්. යුතුකම් අපිට සොයාගෙන ගිහිල්ලා ඉටු කරන්න පුළුවන්. එනිසා මේ සුන්දර දවස යුතුකම් වගකීම් උටු කරමු. නින්දා අපහාස කරදර මේවට අපි මුහුණ දෙමු.
ඒවා ජීවිතයෙන් නැති කාලයක් අපිට හොයන්න හැම වෙන්නේ බුද්ධත්වයට පත් උනත් නිന്ദා අපහාස කරදර බොහෝ අර්බුදවලට ජීවිතය වැටෙනවා ඒව නැති කරන්න පුළුවන් කමක් නැහැ ඒවට මුහුණ දීමේ ක්‍රමය සොයා ගන්න එක තමයි අප කළ යුතු වන්නේ ඒවට මුහුණ දීමේ ක්‍රමය සොයා ගන්න නැතුව ඒවා නැති ලෝකයක් නිന്ദා අපහාස කරදර නැති ලෝකයක් අපට ගොඩනගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ එනිසා මේ උදෑසන ඔබට මම දේශනා කළේ කුසල මුල් කියන්නේ මොනවද අකුසල මුල් කියන්නේ මොනවද කුසල මුල් තිබුණොත් මොනවද වෙන්නේ අකුසල මුල් තිබුණොත් මොනවද වෙන්නේ කුසල මුල් දිනු කරගත්තොත් ලැබෙන්නේ මොනවද අකුසල මුල් වර්ධනය කරගත්තොත් ලැබෙන්නේ මොනවද එතකොට කුසල මුල් දිනු කරගන්නේ කොහොමද අකුසල මුල් දුර්වල කරලා ගලවලා දාන්නේ කොහොමද මේක න තමයි මේ උදෑසන ඔබට දේශනා කළේ ඉතින් හැමෝටම සෙත් පතනවා ඔබේ ජීවිත වාසනාවන්ත වේවා දරුවන්ගේ ජීවිත වාසනාවන්ත වේවා තිබෙන ගුණ ධර්ම ආරක්ෂා වේවා සියලු ආරක්ෂාව ලැබේවා සත්පුරුෂ ආශිර්වාද ලැබේවා පාප මිත්‍ර ආශිර්වාද ජීවිතේ කවදාවත් නොලැබේවා සියලු දෙනාගේම ජීවිත සපවත් වේවා ආයුෂ වැඩි වේවා වර්ණේ වැඩි වේවා සැපේ බලයේ බුද්ධිය වැඩි වේවා දෙමෝපියන්ට ඒ වගේම ගුරු බවතුන්ට වැඩිහිටියන්ට ගරු කරන චරිතයක් වෙමු ඒ වගේම වයසින් බාල පොඩි අයටත් ගරු කරන චරිතයක් වෙමු අඳුරන අයට නාඳුරන අයට සතුරන්ට මිතුරන්ට මැදිස්ත මේ හැමෝටම ගරු කරමු මේ ගෞරවය අපේ ජීවිතයේ අපි අනිකාට දක්වන ගෞරවය එහි ප්‍රතිඵල අපට ලැබෙන්නේ එනිසා මේ ධර්ම කරුණු ශ්‍රවණය කරලා අපි අපේ ජීවිතය තව තවත් ලස්සන කරගනිමු ඔබ හැමෝටම තෙරුවන් සතු අනන්ත ගුණ බලයෙන් යහපතක්ම වේවා සනසීමක්ම වේවා